කල මහත්තයෝ බද්ද ඇවිදලා පුරුදු නැද්ද? කොහෙද එන්නේ මල්ල මෙහාට? උද්දා මන්නේ. ඒවා කොහෙද මේ සම්මජ්ජාතිය කරන්නේ? සාධාරණේටම ජීවත් වෙලා මිනිහෙකුට දීලා එන්න බෑ. එහෙම වුණා නම් මං තාමත් හේන් කොටනවා. ඉක්කෝ මේ බලාපංකෝ මේ පින්තූරේ. නේ? මේකේ හරියට අපි දෙන්න පණ පිටින් වගේ. ඒ මේ වල මං කුක්කෝ ඉරිත්තන් ඉන්න ඇති. හරියට උරන් කොටා වගේ. අනේ අනේ රන්තිරෝ. ඔයාට පින්තූර බල ඇති වෙන්නේ නැද්ද? ඊයේ කමකටත් වෙන්න බෑ කියා නේද? ඒක තමයි කළුවේ මාච්චිවේ. මේක කුණුරයිලා පරණ වෙයි කියලා. ඒ මං අඹේ පිටිය නෑලා දීපල්ලා. තාමු කළ කෑත් දෙන්න. අලුවයි ඉස්ස මහත්තයා පුළු උමට උත්තරයක් යවන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? මොනක දීප? මොනවද ඒක ලියලා තිබුණේ? 81 ඉරිකැලලා 3 දෝසරිමාල 13 වෙනදා ඒකව ට්‍රාන්ස්ෆිරේට ලියමි. එදාගත්තු පින්තූර ටික මේ සමග ඇති. අපිට කළ උදව් වලට බොහොම ස්තුතියි. ආයෙත් ලැබුණ වෙලාවක මෙහෙ ආවිත් යන්න එන්නම්. මේට 30 ගුණ දෙන්න. ඔහෙ ඵලයක්. මුර ලියුමකට පාඩන්නේ. ඇයි අයියේ මේක ලියුමක් ය? ලියුම වල ලියන තරම මොනතරම් දේවල් තියනවද? ඉතින් මේ උත්තර කඩසියක් ඇවි නැද්ද? සංසිරාට ලියා ගන්න තේරෙන්නේ. ඕක මොකද්ද බා? මෙන්න මෙහෙම ලියාපන්. හිතවත් තිස්ස මහත්තයාට ලියා දන්න ඕන වගන. එවනවාද ලියුම් කරදහිය ලැබුණාය. ලියුම් කරදහියක් නෙවෙයි. ලියුම් කරදහිය සහ පින්තූර ලැබුණාය. ඒක ස්තුතිය. ඉත ලැබුණු විටක ඇයිත් යන්නේ. අනේ කළු අයියේ. ඔච්චර හුඟක් මට මතක තියාගන්න බෑනේ. එහෙනම් ඉතින් හන්දාවට කරදරයක් කරන් වරින් කො අපේ ගෙවල් පැත්තේ. මාතර ලියමක් දෙන්නේ නැද්ද? තාම නැහැ. ඊ හැන්දේ කළු අයියත් එක්ක එකතු වෙලා ලිව්වේ. අද හැන්දාට ඇමිලි පිට ගිහිල්ලා ලියුම උද්දරක් කළවල් තැපල් කරායි. උඹේ ඒක ලිව්වේ නැද්ද මට සස්තාවක් හොයාගන්න කියලා? උඹේ නම් කියේ ගමෙන් යන්න කැමති නැහැයි කියලා. බලාපන් මේ පළමන්ඩියේ තියෙන ලස්සන. හරියට පන් නැති මිනිස්සුන්ට පණ ඇවිල්ලා වගේ. ඉතින් උපාසක මහත්තයා දැන් මගෙන් කරන්න ඕන මොනවද? අත්වහන් මහත්තයාර මේ වැඩේ කට ගහන්න වෙන කිසිම කෙනෙක් නෑ. විහාරස්ථානයක් හදනයි කියන්නේ නිවන්දරක් කරනවාගේ වැඩක් නෙවෙයි. හරි හරි මට තේරෙනවා. අපි කෙලින්ම කාරණාවට බහිමු. දායක සභාව රැස්වීමේදී දායක දෙන්න කෙලින්ම ගියා හිටියා. මේ වැඩේට අත්වහන් මහත්තයාරම ආරාධනා කරන්න කියලා. කොහොම ඉතින් උපාසක මහත්තයා තාම කාරණාවට බැස්සෙන්නේ? අපේ බලාපොරොත්තුව බණමලේ ඉතිරි වැඩික අප්පම් මහත්තයාම කරගන්න තමයි. සාහිල්ල මුදලක් ඇවිවා නේද? මුදල් නිසා මිනිස්සු බඩු මිත්‍ය ගනල කොහොම හරි වැඩේ කරලා දෙන්නකෝ. එතකොට අපි සායකාවේ පිට සිද්ධයිනේ.
හැබැයි ඉතින් මේ වැඩේ මං කරුවයි කියලා ලෝකය දැනගන්න ඕන. ඒකටත් පන්නේ මෙන්න මේ විදිහට පූර්ව කල්ලිවල අපි පන්සලේ බලමදී එල්ලන්නයි බලාපොරොත්තු. සද්දිනවත් අලිසන්දරි අප්පුහාමි මැතිතුමා ඇතුළු ගම්වාසී මේ උපාසක මහත්තයෝ මට නම් ප්‍රසිද්ධිය ඕනාවටත් වැඩිය තියෙනවා. ඒ වුණත් ඉතින් මේ ඇතුළු ගම්වාසීන් කියලා මේකේ දාන්න ගියාම මේ අකුරු වැඩි වෙනකොට වියදමත් වැඩි වෙනවානේ. මේදී ගම් දායක වුණානේ පදිමුද්දලෙන් සමරාමෙන් ධනතින්. හොඳයි ඉතින් එහෙනම් ඒක උපාසක මහත්තයෝ කැමැත්ත. හැබැයි විවෘත කරිල්ල වගේ අතින් කෙරෙන්න ඕන. මේ මනුෂ්‍යයාට ආරාධනා කරන්න බලාපොරොත්තු අප්පන් මහත්තයාගේ මිත්‍රයනේ. මේ මිත්‍රකම් වෙනයි. මගේ සල්ලි එයාට නොමිල ප්‍රසිද්ධිය. ඒවා කොහෙද මාත් එක්ක. ඇලිපිටියට ගිහිල්ලා එනකොට මුද්‍ර වාහන දිහා පෙරිලා තියෙනවා. එතකොටම තමයි සංකීර්ණ සංකීර්ණ කියන්නේ ක්ලීමක් නැද්ද කියන මාත්‍ය? සංකීර්ණ? ඔව්. සංකීර්ණ. මම හිතන්නේ නෑ වාගේ. මේ දෙයින් මොකද්ද? මේ කොල්ල දැන් දවස් 3ක් 4ක් ඉඳලා කොළමින් ගේමක් ඇවිල්ලාද කියලා බලාගෙන ඉන්නවා. ඔව් මරත් මතකයි. මේ තෝලි දෙන්නේ. කවුද මහත්මයාගේ ලේමක් දැම්මද? උත්තරයක් නැහැ. දැන් ඉස්සර වගේ නෙවෙයි. ඉක්මනට ලේම් වෙනවා. කොළඹ ඉඳලා ලේමක් එන වැඩි වුණොත් දවස් 3යි. හැබැයි මගේ ලේම් නැති වෙන්නේ නම් නෑ කොයි. සංසිල් ලේමක් එවන්න නැති ඇති බා. මේ දෙරෙත් එකක් දාලා බලපන්. ඒ කොල්ලෝ පොඩ කොහොම හිටන්? පොඩට වැඩක් නැති වෙයිද නේද? ඔබ කැමති නම් ගිහිල්ලා මගේ හේනේ වල් කොටහන්. මම ඔබට ටික වැඩියෙන් ගෙවන්න. මේ පළමුවන් ඇති හේනේ. ගිහිල්ලා උත් එක්ක කතා කරගන්න. ඒ පොඩ අහුනිට පොඩ අහුනිට. මේක තියාගන්න. පස්ස ඕන්නෑ. බලන්නකො අරෝගේ තියෙන ස්පොට් එක. මොකද හිත ගමන් සත්‍ය කරුණාව. මං හිතන්නේ කලේ වැරද්ද කියලා මිනිහට තේරිලා. මොන පිස්සුද? ඔයා හදන්නේ මගෙන් තුට්ටුවට වැඩ ගන්න. කලින් වැඩ අරන් මට හරියට බෙව්වේ නැහැ. මගේ බල්ලවත් යනවා දෝක ළඟ වැඩට. මන්දාවේ අස්සන්න කපනවායි කියන්නේ? සෑදවන් දෙකම වැඩම. මේ පාරවත් නැති ගන්න බලන් දෙන්නේ. දෙරේ දෙරේ කියලා උන් කරන්නේ බලයි. මාත්මේ කල්පනා කරේ කොහොමද මේ ණයතිකය කරගන්නේ කියලා. එහෙම කියලා බලන්නේ. මේ ඇඟිලි කරන්නේ කොහෙන්? ඊයේ ගන්නේ නොලැබිච්ච ණය. ඊට පිට ගන්නේ හිඳ ණය. මේ ගන්නට දීපු ණය. මොන්නම් හිතන්නේ මේ නෑ ඔක්කොම අය කරගන්න තරම් අස්සන්න මේ පාර ගොයියන්ට ලැබෙයි කියලා. ඉස්සර නම් ඉතින් එයි බලාගෙනයි කිව්වම ඔක්කොම හරි. ඒත් මට දැන් හිතෙන්නේ එහෙම කරන්න.